ඔබ විශ්වසනයම පුවත් කාටත් කලින් රට කියන ස්වාදින් රූ පහනයේ ප්‍රධාන ප්‍රවෘතයේ සමඟින්. මම සහන් උඩුවවිධාන මම නිශාන්තයේ ද රුක්ෂයේ දවසුසුම් කළ ප්‍රධාන පත්සු රස්තල දැ. කොරුණ පොකුරට අදත් එක් දහස් දෙසය විසින් අවයක් එක් වේදී බරනර් ලෙස් තුවටත් තිස් සට. වාාසල් ගුරවරුන්ටත් කාර්ය මණඩලබටත් කොරෝණාඉන්නත. සෙනකාවේ දෙවනියාට ෆයිසර් විදිද්ධී ස්පුට්නිික් මාත්‍රා පනස් දහසකුත් ලැබේ. ශ්‍රී ලංකන් පාඩු ලබන හැටි කෝප් කමිටුවේදී සනාතබෙද්දී ලාබ ලබන තත්පේට ගේන සැලස්මටත් උපදෙස්. ඩාදුන්න නැත්තුවක්කුකරුවෙකුගේ පෙඩි පහරින් හයිටි චනපති ජිවිතක්ෂයට. අදත් අපේ රටෙන් කොරෝණාවට ගොදුරුවුණු එක්දහස් දෙිය විසින් නවදනෙකු හමුවනා. එවගේම ඒ දවස්සෙදිි කරෝණා මරණ තිස් අටක් සිදුවුණු බවල් සෞඛ සේවධ්‍යක්ෂ ජෙන්න්‍රල් වරය අද නිවේදනය කළා. මේ අතර ලැම්්ඩා කියන අලුත් කරනාා ප්‍රබේදයේ අවධානම ශ්‍රී ලංකාවටත් එල්ලවෙන්න පුළුවන් කියලා සෞඛ අංශ අනතුරු අංගවලා තියෙනවා මේ භයනක ප්‍රේදය අටවත් තියෙකට ව්‍යපතවෙලා තියෙන බවයි තහවරුවීති බෙන්නේ. ල්ට විෘති ප්‍රේදීරත් වඩ බිහිසුණු එන්නත්වලින් පවා මර්තනීකිරීමට අපහසු බව පවසන, ලැම්ඩා විකෘති කොரோුණා ප්‍රවේද මුලින්ම වාර්තාාවූයේ பேருරජජයෙන්. මෙම ප්‍රබේදේ දත්ත සහ තොරතුර එක්්‍රස් කරගනිමින් ඒ පිළිබඳ දිහිර්ග වශෙන් අවධානය යොම්කිරීමටයි මෙරට සෞඛ්‍යංශ පියවර ගැතිබෙන්නේ. ෙසිවද ජනතාව නිස සෞඛෝපදිස්පලිපදමින් කටයුතු කරන්නේ නම් ඕනෑමෛරස් ප්‍රබේදයකින් ආරක්ෂාවීමට හැකි වෙන බව සෞඛ්‍යංශ අවධහරණ කරනවා. දැනට අපි දක්ුණු ඇමරිකාව දකුණු අප්‍රිකාාවෙන් සංචාරකයන් හෝ නැත්තතා ශ්‍රී ලාංකය කියන් ඒම නත්‍ර කරලා තියෙන්නේ. මේ වෛද සේ පිළිබඳව තාමත් ලෝක සෞඛ්‍ය සංවිධානයක් අනිකුත් සියලුම රටවල් ඉතාමත්ම විමල් සිල්ලෙන් ඉන්නේ අප බේදුරටත් අවවිීමමසිල්ලින් ඉන්නා බැවින් මෙම වෛරස්සේ පිළිබඳව ඉදිරියේදී තව දුරටත් මොනයම් කයාමාර්ගයක් ගන්නවාද කියන අප ඉදිරේද දැනුද. මේදක්වා මෙරටින් වාර්තාාව ඇති සමස්ත කරුණ ආසාධෙති නි සංඛ්‍යාව, දෙලක්ෂ හැට දහස් හයිසේ හැත්තහයක් වනවා. එය අතුරින් විසිහත් දහස් දෙසේ තිස් දෙදිනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. අධදිනදී සුවේලබා පිටවගේ එද්දහසාර්සය හැත දෙදිනත් වගින් මේ දක්වා මෙරට සේ ලබූ සමස්ත කොරුුණ ආසා දෙෙතිනි සංඛ්‍යාව, දෙලක්ෂති සර දහස් එකසිේ තිස්ස එකක් වෙනවා. මත් ඇති කාලයක් තුළ විශාල වශයෙන් රෝගීන් වාර්තාාවීමක් සිද් වෙන. ඒක උත්චතම අවස්ථාවට යවා මයි මාසි ැදහරිය විට චතම අවස්ථාවත් ගොඩක් කල් පවති නෙ හැ යවස්හතත්ක් විතරතියෙන්නේ එතන සිත අපට මේ ක්‍රමිකව හඩුවීමක් තමයි දකිින් මේ වෙන කොට පිට දිකට. රෝගීන් එක්දාස් පන්සයන් දහත් අතර ප්‍රමාණයක් වාර්ාවන මටමක් තියෙන.ි ත්වය තාමත්ය හපත් තිනෙ නෙමේ තාමත් දෛනිකව දහකට වඩා රෝගීන් වාර්තාාවෙන තත්වයක් ඉතිවොත් දැන් අපි මේක පාලනය කලා ඒම තත්වයකට ආවුත් මේක මීට වඩා අධිවසගගේ තත්ත්යක් දක්වා ආයන්න පුළුවන්. ඊ තහුරු කරන ලද කොරුුණම් මරණති සටක් පිළිබඳව අද දිේ දී සෞඛ්‍යෙව අධ්‍යක්ෂ ජෙන්නරුවල්රයා වාර්තා කලා. ඒය අතරින් විසේක්දිනිකුම පිමිපුදගලින් වඩාත්‍ර ඉතිරි දහත්දික් කාන්තාවන්. මරණ තුරින් විසි නවදදිනිකුම අවරුදු හැට සහ ඊට වැඩි පුදගලින් වන බවයි එම නිවෙදිනී දැක් වෙන්නේ. ඒ අනුව මෙරටින් වාර්ාවන සමස්ත කරුණා මරණ සංඛ්‍යව තුන්දහන්ස්තුන්සිය පනස් එකක්. එන්නත් කරන වැඩසටහන තවදුරටත් වේගවත් කරන්න රජය පියවර කිහිපයක් මරන්තිීනවා. ශටලසිනිකා එන්නතේ දෙවන මාත්‍රවා විදිහට ෆයිස එන්නත ලබාදන අතරම, අනෙකුත් එන්නත්ද සෑම පලාතක්ම ආවරණය වන විදිහට ලබාදීම සිදදු වනවා. මෑ අතර ස්පොට්නිකේ එන්නතේ තවත් මත්‍ර පණස් දහසක් අදත් අපේ රටට ලැබුණා. ඉදිරිදින කේපේදීත් තවත් එන්න අතුරග රැගෙන එන්න මෙෙවිෙනකොට කටයුතු සම්පාධන කරලායි තියන්නේ. ස්ට්‍ර සිනකාකොශල් දෙනතේ දෙවි මත්‍රාව කොළ බහනගර සභහ බල ප්‍රදේශ පදිංචි වයි සෞරුදු පනස් පහට වැඩි පුද්ගලින්ට ලබාදීම අද ආරම්භ වනා. එන්නත් කරනේ යුදහමුදාවේ මෙහ වීමින් සිදුවන්නේ විදිමත් ක්‍රමවේදකට අනුවයි. ේලාව සහස්ථානය කෙටි පනිුට මකින් චනතාවට දැනුම්දීමට කටයුතු කරතිබුණ. ඇතරු යේ ්ාද ට් ික් ව න තවත් මත්‍ර පනස් දහසක්ද දෙවනට රැකිනීම සිද බුණන අදාලුවම ටනාක ගොන්තට පොළ වෙත රගෙන එම ට්නිික් ව නැත්තුවගේ වෂ්ද නීතිකත සංස්ථාව ත හරදිමටයි කටයුතු කරුණේ. පාසල් ගුරෝරුන්ටද එන්නත් ලබාදීමේ වැඩස සටහන ලබන දොලස්සනිද ආරම්භ කරන බව අමාත්්‍ය මහචාරීචියයල් පිරිස් මහතා පවසනවා. ගොරෝරුන්ට මෙම අනත් දින සේභ කැන්තද එන්නත ලබාදීමමටයි සැසුම් කරතිබෙන්න්නේ. සියලුම ගුරුවරුන්ට එන්නට අපි ලබා දෙනවා. විදුහල්පතිවරුන් ගුරුවරුන් අනධ්‍යන කාරය බණ්ඩලේ මේ සියල්ලටම මේ එන්නතේ ප්‍රයෝජනය ලබෙනවා. ජූලි දොල සොඳදා. ිල් මේ වැඩපිළිවෙල අපි ආරම්භ කරන්න සියලුම වැඩකටයුතු යොදල තියෙනවා. එක් එක් මධ්‍යස්ථානයට ගුරුවරුන් පැමිණි යුතු වේලාද ආදිනය කලින්ම දැනුවත් කන්නවා. වයසීමාවක් බලපාන්නේ නෑ. රත්මලන අත්තදිය ප්‍රදේශයේදීද සයින් ාම්මින්නනතේ පලබපු මත්‍රාව ලබාදීම අද සිදබනේ රත්මලන සෞඛ වයි දෙනිල්දහරිකාරයාලේ මෙහෙවීමෙන්. එම කටයුතු සිදුවනනාකාරය අමාත්‍යේ නමල් රාජපක්ෂමහතාගේ නිරීක්ෂණයට ලක්ව අතර පවත්නා ගැටලු පිළිඳඳ මෙහිදී කරුණු සාකච්ඡා කළ. කොළඹද සොයි සාකාන්තරෝහලේ වයි සෞරුදු පනහට වැඩිරිස් සඳහා සයිම ෆාම්මේ නත්මාත්‍රා දහසක්ලබාදීම සිදබුණා. ම්‍ය අතරවැල්ලවත්ත රක්සි උද්‍යානේදීද ෆයි එන්නතලබාදීම සිදබනේ යොදහමුදදාබේදදායිකත්ව. තරමුල්ල දීතතු යන පරිශ්‍රේදීද යදහමුදාවේ හවමෙන් එ අත් කරන වැඩ පිළිවෙල අද දිනත්සාර්ථකව සිදුබුණා. අපට විශෂය වෛද්‍යවරු ෛද්‍යවරු ඇතුලූ සෞඛ්‍ය කාරමණ්ඩ ලැකින්නවා ඒකාර මන්ඩල සබාකරන්න තමයි අප මේ වැඩසාරන පවත්තාගෙන හිද අපි සෞඛ්‍ය මාර්ත්‍යංශය විසින් ලබාදීල්ල තියෙන සියලූම පදෙස් සහමාගතවේස අනුගමනය කරල්ලා. ඒ අවශ්‍ය සීතදාමයන් නියමාකාරයෙන් පවත්තාගෙන යන්න අපට අශ්‍ය පහසුකම් ගබඩා පාසුකම් සියල්ල තියනවා ඒදේවලතයයාගෙන ඒගල්ත්ත මහොද සබද . <bulun> පවත්තාගෙනන්නේ තුන්දහට අදික න්න්‍රමාණක් මෙනට අපි අදවස ලබදීලතිනවා උද අට ඉදල පටන්ගන. අයිය දිනේ අපි හයදහකතාික එන්න ත්‍රමාණයක් ලබදුන මෙමස්ථානේ පහගේ මස දෙක් පමන අපි මෙම එන්න කරන ඒදුන අපේ හමුදා හෙද නිලධාරී ඉලධරීනියන්ට කාරයක්ක්ෂම අපි මේ වනට එක පවත්තාගෙන යනවා. ැමටලබුණ ොරොතුරනුව අදදිනේ පමණක් දවල් දොලා වෙනකොට පදහසට අසන්න එන්නත් ප්‍රමාණ මේස්ථානයක් ලබාදීල තියෙන. තිං නතාව තාම සතුටින් ඇවිල්ල බොහම කටිකාලෙකදී එන්නත ලබාගෙන මිස්ථානය න්නපුුව.ඒගේම තවත් සවිශේෂිත්තත් තමයි වාහනෙන් ඇවිල්ල එන්නත ලබාගෙන යන්න පුළුවන් පහසුකමක් සපලතින මේ පසකම මුලින්ම සැෙලතිනේ දේතු වෙන අධස්ථන. ෞ්ියාව ස් ්‍රික්කේ අවුදු හැට ැඩි පුත් කලින්ට කොරුණ එන්නත් ලබාතීම ගමිනී මහවිත්‍යලි ධාරම්භබුණ දහසට එන්නත් ලබාදීම සිදපුුණ යොදහමදවේ හාවෞඛ්‍යංශවල දායකත්වයෙන් බෞද්ියාවව දිස්්‍රික්ක එකක සවන් බඳලසසින මතාද එමටයුතු සිදුනාකාරය ස්වා බැලවා නිශන්ති. චීන සමඟ අපේ තියන දීර්ග කාලීන සබදත්ධාවලට අනුව චීනය ශ්‍රී ලංකාවේ අයිතිහාසිකම් විත්‍රය බව අග්‍රාමාත්‍ය හඳද රජපක්ෂ මත්ත්‍යයක් ප්‍රකාශ කළ. ඔවස් සහන්. චීන කොමිනිස්් පක්ෂයේ සේවි නිසං වචතරය වෙනුවෙන් පැවැත්වනු වර්චුවල් සමළුව අමතමින් අග්‍රමාතිවරයා මේ බව අවධහරණය කලාා.. චීන කොමිනිස් පක්ෂයට වසර සීයක් පිරිමිනිි මිතෙක් සහ චීනයත් ශ්‍රී ලංකාකවත් අතර දීර්ග කාලීෙන් රාජ්‍යතාාන්ත්‍රික සම්බන්ධතා. අගේ කිරීම වරුවෙන් සමරු කාශයක් නිකුත් කිරීමට අපි කටයුතු කරලා තියෙනවා. චීනය කිසි විටකාත් තමන්ගේ දේශපාලන අදහස් ලෝකයේ මැත බලම් පැටවීමට උපසා කරනෑ. වෙනත් රටවල්වට උපකාර කළේ තමන්ගේ සම තැනේ තියාගෙනවා. ඒ නිසාම තමයි ජීදයට ඒක හෝ ොරට විවරෝුණ. මීට වසර පන්සයකට කලින් ආසියාවට තිබුණු ආර්ථික ශක්තිය මේ සේදමාවතෝසේ යළිච්චීනය ආසියාවට ලබා දෙන බව පට විශ්වාසයි. එනිසා අපපි නිරන්තරයෙන් චීනයට ආරාධනාකර සිටිය. අපේ රටේ අඩිතල පහසුකම් දියුණු කිරීම සඳහා. යින ාම්. එන්නත නිපදවල ඒ ලෝකයට නොමසරුව පරිත්‍යයාග කිරීම පිළිබඳව චීනයට අපගේ ස්තූතිය පළ කරනවා. චීනය ස්වයාගන්ත එන්නත අප වගේ රටවල්වට දිෂ්පාධනය කරන්න අවශ්‍ය අවසරය ලබාදීලති වෙන. චීන කමුණනිස් පක්ෂය මුල් වෙල ගත්තේන්දු මානව යහපත වෙනුවෙන් ගත්තීන්දු ලෙස විශාල ගෞරයක්ගේ සඳාහිමි වේරවා. ලෝකයේ ඉතා තීරනාාත්මක ව සංගතයක් අමයි බෞද්ධාපුට ලෝව වෙනුවෙන් හැමදාම් ප්‍රාර්ථනවර්ති විෙනවා. සියල්ලු සත්වයෝ සුව බත්වේවා. යොක ිද රෝවෙ ශ්‍රී ලංකන් ගුවන් සමාගමයේ ඉදිරි ව්‍යාපාරික සැලැස්ම මාසයක් ඇතුළට කෝප් කමිටු ඉදිරිපත් කරන්න කියලා එම කමිටුව ගුවන්සේවා සමාගමයේ සභපතිට නියෝගයක් නිකොත් කලා. ශ්‍රී ලංකගන්සිේවාසමාකම ලබ ලබන තත්වයට පත්කරීමට අදාල පූර්ණ ්‍යපාරික සැස් මක් සකසා මාසයක් ඇතුළත කෝප් කාරක සභාවට ඉදිරිපත් කරන්නේ. එහි සභපති පාලිමන්තු මන්ත්‍රී මහචාර චරිතහේරත් මහතා එම සමාකමින් සභහපති අශෝ පතිරගේ මහතාට දැනම් තුන්නා පවත්නා තත්වය පිළිබඳ අධ්‍යනය කර අමාත්‍යක්ෂ මටමෙන්ම වාර්තාවක් මාසයක් ඇතුළතු ලබාදෙන් ලෙසට කාරක සභාව සංචාරක අමාත්‍යංශීේ කම්වරයාටද නිර්දේශ කලා විශෂඥ කමිටුවක් පත්කර පුළුල් අධ්‍යනයක් සිදුකර කඩනමින් මවාර්තාවලබදෙන් ලෙසයි එහිද ැනුම්ති ඇතේ ්‍රීලක ගන් සමාකම දෙදහස් විසේගේ මාර්තතිෙක්ෙන දිනට ඒ රජීට නැවත පවරාගනීමේ දින සිට සමුච්චිත අලාබේ රොපියල් මිියන තුන්ලක්ෂ හැත්තෑයි දෙ දහස් පහලවක් බව කෝප්කාරර්ක සභවේදී හෙලබුණ. දෙදහස් විස විසේක වර්ෂය බද වලට පසු එම සමාකමේ සවස්ත අලාබේ රුපියාල් මිියන හතලිස් පන්දහස් හයිසිය හැත්තෑ හතරක් බයි, තව දුරටත් අහුරු ඇත්ත. හලො ැරදදි දැරයක් න්තර්ජාලය ස්යාලව කර අපයෝජනය කරපු සිද්ධියයට අදාලබ අත්තන ගොටාරගෙන රක්ෂිත බන්ධනාගාරගත කරපු නාවකමුදා විශේෂවත් ය වෛද්‍යවරයාගේ සේවය අත්හිට වලා තියෙනවා. හ ෙද බල යිස්කාරදැරයක් අන්තරාල හහා ලිගිකටයුතු සඳහා අලිවි කල සිද්ිය සබදධයෙන් පරීක්ෂණ පැවැත්ව පොලිසිය එම සිද්හට අදාලව තිස් හතර දෙනකවත් නඟගුවටෙන තිබෙනවා ඒ අතරංගෝටගත් සකරුවන් දෙෙනට නවික හමුදා ශිෂක්ඥ වයි දෙබරයාද ඇතුළත්. ඔහෝ අධිරනයට දිරි පත්කිරීමෙන් අනතරව බේවන විට වක්ෂිත න්ද නාකාරගත්ත කරති බෙනවා සිද්ිය සැවත් සමඟ අද සිටක්‍රියත්මක වන පරිදි මෙම නවික හමුදා වයිද දෙපරයාගේ සේබේ අත්හිට වීමට නවික හමුදදාපතති වයිස් අදවිරල් නිිාන්ත ල්ල. තැන් හතා පිවරකත්තා නවික හමුදපතිවරයාගේ නියමින් මොහ සම්බන්ධයෙන් නවික හමුදාව අභ්‍යන්තර පරීක්ෂණයක් ද ක්‍රියත්ම කර ඇති බයි නවික හමුදාමා දෙ ප්‍රකාශක කපිතාන් ඉදිකද සිල්වා මහතා සඳහන් කරන්නේ දැරිය අපේ චනෙ කළ සිද්ියට සම්බන්ධ තවත්සකරුවන් පිරිසක් සම්බන්ධෙන් පොලස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. සිද්ධහට අදාලව අත්තරගුවට ගෙනැසිටින පිරිසාතර මෙහි තලයි ප්‍රාදේශය සභහව, උප සබහපතිවරාද චීවර දහරයෙකු මෙන්ම මාලදිබන හිටපු රාජ්‍ය අමාත්‍යවයෙකුද වනවා රෝධහන නීති කඩකරමින් විරෝධතාවක් පවත්වප බවට චෝදනා අල්ලබනු ජනතාව විමුක්ත පෙරමුණේ සමන්ත විද්‍යාරත්න වගේම නාල්කරුණ අරත්න පොලීසියට බහර වුණ. ඒත්ත එක්කම නිරෝධයන නීති උල්ලංගනය කරලා විරෝධාවකටක් වුණු දුමින්ද නාගම ඇතුළු තවත් පස්දනෙක්ව අතරංගුවට ගන්නත් පොලිසිය කටේතු කලා. මේ අය වගේම ලංකා ගුරුස් සංගමල්ලේකම් මහින්ද ජැයිසිංග මහතාත් අධිකර නියෝග උල්ලගය කරලා නිරෝධහනරේති වලට පටහැනිවටයතුකිරබ නිසා අත්තරංගුවට අරන් තියෙනවා. ලිට බොල්ලන්තනා කරේදි සමස් ංකා ගොවිජන සම්මේලනය පසුගේ පළමුුවනදා සංවිධානකට තිබූ, ගොවි විරෝතාවකදී අයුතු ජනරාශය, නිරෝධහනේති කඩකිරීම සම්හදෙන් නාමල් කන්වාාරත්නහා සමන්ත විද්‍යාරත්ඥයන දෙදිෙනට, චෝතනා එල්ලවේ තිබුණා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනේ ජතික සංවිධහයක, නාමල් කන්රාරත්නහා ජනකා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සබික, සමන්ත විද්‍යාරත්නය තුළ පස්තෙනෙකු නීතිශ්ණවර කුමාර්කෙන් අද පෙරවරුවේ බෝගහ කුම්ර පොලසියේවෙ භාර, සැකරුවන් වැලිමට මහහිස්වත් අධිනයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුවූ, ඇපමත මුදාහරුණා. මෙ අතර නිරෝධහැනේති උල්ලංකදී කරබින්, කොපංජවදිය ප්‍රදේශය විරෝත්තාවක් පවැත්තු, පෙටුගමේ සමාජවාදී පක්ෂය දුමින්දනාගමු ඇතුළු, හයදෙනකු අත්තරංකට ගත් බව පොලිසිය සඳහන් කලා. ලංකා ගොඩ සංග මේලේකම් මහින්ද ජයිසිගමහතාද පමුණකම පොලිසයමකින් අත්තඩ ගොට ගෙනතිබෙනවා. වැලිසර අධිකන්නේ ලබා දීතිූ නියෝගයකට පටහැනිව කටයුතු කරමින් ජෛල නග්‍රේදී උද්ගඝෝෂණයක් පැවැත්වීමට උත්සහතරීමේදී ඔහහා තවත්පුදගලෙකුයි මෙලෙස අත්තඩංගොට ගෙනැත්තේ. ේ හෝ වෙනැත්තු විදේශවිය සමාගමකට අපේ රටේ තෙල් බෙදාහැරීම බහරදීම සබන්ධෙන් කිසිදු සාකච්ඡාවක් පාත්වල නැහැ කියලා උදේ ගම්ම පිල් අමාත්‍යවරයා වගකීමෙන් යුතුව ප්‍රකාශයක් කළ. ඒ අද පාර්ලිමේන්තුවේදී වෙපක්ෂය නඟපු ප්‍රශ්නවලට පෙළතුර ලබාදම. ඒවගේම භාත්‍යමර්ධනය කරන්න ආණ්ඩුවේ උත්සාහයක් තියෙනවා කියලා විපක්ෂය චෝදනාව කෙල්ල කලා. ඒ චෝදනව සම්පුූර්ණයම ප්‍රේක්ෂ කරනවා කියලායි බන්ඳන ගුණවර්ධන අමත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. එතෙක්කම පාර්මින්තුවේ උනුසුම්තත්වයක් ඇතිවනාා. අදදල යජනය කරන්න ෙල් ය දර මතුව. ජාපි හන් කැමති රජුව කතාට ඇැතිවරේ කැටියට ාඩුමත ලබාදීමම ස ඉදිර පුතු කටතුුක් ෙල් සතාව සතු දේපලක් පෞද්ගලි කනය කිරීමට හෝ වෙන පාර්ශට බදදීමේ කිසි ආදාසක්නය එම කරණන්න ඉට යන්නෙත්නේ අද වනගොට මතුලා තියන කරණාව මේරටේ තෙල්බෙදා හැරීමේ කටයුත්ත චීන සමාගමට දෙන්න සාකච් ය දේ ද තු මගර සාකරයි ල කියන්න. මගේ දේශපාලන ජීවිතය තුළ කිසිම දවසකම් මගඇරලනෑ පැනලගීල්ලන්නෑ ්‍රජ ඔත්තර ලබාදීලතියවා අදත් තේමයිකරුමන්ත්‍රීතුමනි මේ මෝතෙත් බලශක්ති අමාත්‍යෝරයක් මමයි මේ දක්වා චීන හෝ වෙනත් විදේශය සමාගමකට තෙල් බෙදාහැරීම බාරදීම තබා එවිනි දෙයක් ගැන කිසිම සාකච්ඡාවක්ක පවත්වා නැති බව ඉතාම වක්කීම ප්‍රකාශ කරල. මධද ර්දන සහන්දවද විපක්ෂ කළ චෝතනාවකට පාලිේතුවේ උුසුම් කරීත්යක්ද ඇතිවුණ. යග කියන්න නදීක්්‍යවරු එකතු කරගෙන හ රටේ ඉහලන තලේ බ කලතිනවා . රස කොහමද නතරගරන්න කියලාට. සිරස මර්ධනය කරන්නට අපීට දෙන්නන. න රතේ කිසිම මාධ්‍යයක් මර්ධනය කිරීම සඳහා. ప యం ప ග. త ప రి మా ಲ ప ట క ప మ స మ ోి. ලතත් ය න ිය විල්ලක් තියෙන් න කිසිම යන්න තුව හුදු කතන්දරයක් ල්ල ගෙන අන්න හැනි වික් සිංග ත පරිමේ තුවට ැමි වස දම් හැම දාමේ ගරු සබාව කටියයුතු කර යන්න බැරි තත්ව නිර්ණය කන්න. මකදමයගේ පරමර්ත. සෙලූම මධ්‍ය ඕ මධ්‍ය නිදාසට. අපි ගරු කන්න අතර. මේරට පව නීතිය අන. සදාතාාර සම්පන්න ප්‍රබුද්ධ මාධ්‍යය සංස්කෘතියක් ඇතිකර ගැනීම සඳහා හදේ හැම අවස්ථාවකදීමට ප්‍රස්ථා ලබා දෙෙනවා. මේ පාර්ලිමේන්තු කඩාකපල් කිරීම සඳහා. අන්ත පරාජයකට පත්වුණු බලවේක උත්සාහ දැරීම පුදමයක් නෙවෙයි. ආරාජික වාදය වෙනුවෙන් බෝම සලසුන් සහකතව ක්‍රියා කරන පාලිමේන්තේ උත්තරීතර භාවය කෙසන් ක්‍රිය මාර්ග අපි හැලාදකිනු. මේ මාධ්‍යාතන ඔක්කොමනත්තහම ආ්ඩ ගන ඇතිවෙන්න් හැි පි පස් ඇති කර ෑේ හැ. හන්ේ ආන්ුර ොඩා චප්ගේ පුතා ක්‍රෂාන්න කියලා ගැහ සිරසකට එදට ප්‍රමමාාස සමහත්තෝ . නිශාන්ති රූපවාහිනේ මහගෙදර අයිටන්. දෙදස් පහළවට කලින් අංක එකේ නාලිකා බවට පත්වුණේ ප්‍රේක්ෂක සිත් සතන් තුළ ගෞරවාදරයට පත්වමින්. හොඳදේ හැමවිටම රටට දුන්න අයිටන් එය යුගය තුළ ගුණාත්මක වගේම ජනප්‍ර නාට්‍යයත් ප්‍රේක්ෂකයට දායද කල. ඔවස්සහන්. හෙම අංක එකේ තිබ අයිටෙන් නාලිකාව යහපාලන ආණ්ඩුව කාලේ පල්යාටම ඇදමටඩා. එවගේම ආර්ථක වශයනුත් ලොකු අවධානමකටයි ඇදල දැම්න්නේේ. අන්නේ අන්දුරු යුගගේ අකාමකාදාලා ආයෙත් මහගෙදර අංක එකටගන්න වත්මන් පාලනාධිකාරය දැඩි කැපවීමකින් කටයතු කරමින් ඉන්නවා. මෙරට රූපවාහිනී නාලිකා අතර අංක එකේ කිරුල හිමිකරගෙන සිට ස්වාතින රූපවාහිණී සේවය. සුගේයහාලන රජය සමයේ දිනින් දින විනාශයට පත් වූයේ ආයතනයට පමණක් නොව, සමස්ත ශ්‍රේලාංකය ජනතාවටම දැවන්ත පාඩුවක් අත්කර දෙමින්. අදුරදර්ශී පාලනය මෙන්ම හිතවත්කම් මත හිතුමනපේ ගුවන්කාලය විත පාර්ශවලට ලබාදමින් ආයතනයේ කීර්තිය මෙන්මුවත්කම්ද අමු අමුවේ විනාශකර දැමුූ බව හටම දන්නා රහසක්. දෙදහස් දා හත දහ අටවර්ශවල, ට ිතුක් මිදීෙන ඇති අතර ඉන් දහත්තුනක් අලාබ සහිතව විකාශි කර ස්වාධින රූපවාහණීට කළ අලාබය රෘපියාල් මිලියන හතලි ස්පාක්. දෙදහස් පාලව දිදහස් දහ නොවය වකවාන වී, උපදේශකයන්ලෙස දොස්තනකු බදවාගෙන ඔවන්ට හල වැටප්පා පතිලාබ ලබාදමින් තවත් පාසුකන්ද හිමිරදුන් නමුත්. එම පිරිසගෙන් ආයතනයට සැලික යුතු ප්‍රතිලාබයක් ලැබුණේ නෑ. දිදහස් පාලව දෙදහස් දහ නවය කාලවකවානුව තුළ. ඒතනයේ ස්තිර තැන්පත් ගිෙනුම්මලින් හුපියල් මිියන එක්දහස් හයක්. වරින්වර එවත් කරගෙන තිබෙනවා. ඒ ආයතනයේ මූල්්‍ය තත්ත්වය පිරිහීමට බලපෑ අතර. යහපාන් රජයස් සමයේ අලිදි අංශයේ අකර්මණ්‍යතාව නිසා. ආදායම හුපියල් මිියන හැටක් හැත්තෑවත් අතර පහාල්ල තලයකට ඇදවැටනා. වේදම ඉහලයාමට හේතු වුණේ අනවශ්‍ය පුද්ගලයන් විශාල වශයෙන් වැටුබ් ලබාගෙන ආයතනයට බරක්වීම සහ නිස මූල්ල කරමනා කරණයක් නොමැතිවීම හේතුවන්. සභාපතිවරුන් ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් මෙම නිියෝච්ච සාමානධිකාරීවරුන් හිතුමනාපී ITයන් දේපල පරිහරණය කිරීමද මේ තත්වයට රජු බලපෑමක් එල්ල කලාා. රේටිං අගේ නිදහස් දා හතරබසර අවසන්බනවිට විස්සත් දහන් නව්‍යත් අතර අගේක තිබූ නමුත්. නිදහස් පහලව තිදහස් දහ නවය කාලවකවානුවේ එම අගේ තුනයි දශම හතරයි දෙකදක්වා පාල වැටී තිබුණේ ජනතාව යිITයෙන් නැරමීම අත්හැරතිබූ බැවින්. මේහෙතුවෙන් අංක එකේ නාලිකාව අංක හතදක්වා ඇදපටුනේ ආයතනේ සමස්ත කාරි මණඩලේට දැවන්ත අසාධහරණයක් සිදු කරමින්. දෙදහස් පහළව දහ නවය වකවානුවේ එක් අමා තැංශයක ප්‍රචාරක කටයුතු වෙනුවෙන් අයිටයෙන් ගුවන් කාලය. ප්‍රචාරක ආයතනයක හිමිකරවූ ක්‍රාකාරි අධ්‍යක්ෂවරයෙු සහ නාට්‍ය නිෂ්පාදනය කළ ප්‍රියාකාරරි අධ්‍යක්ෂවරුන් වජේ ව්‍යාපෘතිවලින් මුදල්ලබාගෙන ඒවා ස්වාධීන රෝපවාහිනයේ නොමිලේ විකාශයකරපු අයුරු. විගන වාර්තාාවලදී තහවරුවී තිබෙනවා. අමාත්‍යංශවල වැඩසතහන් වෙනුවෙන් විශාල මුදලක් සාක්කවේ දමාගෙන ඇති බෞධ එම වර්තාාවලින් තහුරුුවී ඇති අතර. තවත් ආයතන ගණනාවකින් ස්වාධීන රපවාහණයට මුදල් ලැබියයුතු පවතිනවා. මෙගාපොලිස්, අධ්‍යාපන තරුණ කටයුතු ටෙලිකොම් ආදී ආයතන මෙම සංවර්ධන උපා මාර්ග හා අන්තර්ජාතික කටයුතු අමාත්‍යංශ ආදයෙන් මෙම මුදල් අයවීමටත වෙන බයි විගණන වර්තාාවලින් දැක්වන්නේ. ඇතනේ කිසිදු පූර්ුව අනමතියකින් තොරව, නයමිත ක්‍රමවේදයෙන් පරිබාහිරව ඉහල්ල මිගණන් වලට නාට්‍ය මිලදීකෙන ඇති බවද විගන වාර්තාාවලදී තාවවර වුණා. එමෙන්ම හිටපු ක්‍රාකාරී අධ්‍යක්ෂවරන් උපදේශකවරන් මෙම නියෝච්ච සාමානධිකාරීවරුන් තම හිතපතුන්ගේ නාට්‍ය විකාශය කිරීමට නුසු බවට තවරු කර තිබියදීත්. හිටපු ක්‍රියකාරිී අධ්‍යක්ෂවරුන් උපදේශකවරුන් මෙන්ම නියෝච්ච සාමානධදිකාරීවරුන් ඒවා මිලදීගෙන ඇති බවද වර්තාාවල දැක් වෙනවා. ඔුන්ට වරදානහා වර ප්‍රසාද ලබාදන පුදකලයාන්ගේ නාට්‍යමෙනුවෙන්යින් දුරගළු විවෘර්තකරදී ඇති බෞද් මේ වන පිට තවරුී ඇති කරුණු අතරබනවා. දෙදහස් පහලව දෙදහස්දහ නවය අතර වසර හතරක කාලය තුළ සභහපතිවරුන් හහිදනෙක් සාමානධිකාරිවරුන් දෙෙනෙක් වැඩස්තහන් නෝච්ච සාමානධිකාරිවරුන් හයදෙනෙක් ප්‍රවෘත්ති නෝච්ච සාමානධදිකාරීවරුන් පස්තෙනෙක්. මුදල්ලශී නියෝච්ච සාමානධිකාරිවරන් හදනෙනකස්සහ. වි අන්ශයේ නෝච්ච සාමනධිකාරිවරුන් හයදනෙක් කටයුතු කිරීම තුලින් පරිපාලනයේ පැවති දුරවලතා මනාව ඔප්පු වනවා. උපදේකවරුන් දොස්තනෙකු මඳවාගෙන තිබුණාද ඔවුන්ගේෙන් ආයතනයට කිසිදු ප්‍රයෝචනයක් අත් වී හෑ. ලක්කණඩ ගුවන් විදුලයේ සිටි සහන නිවදධකෙක් ITයෙන් මාධ්‍යජාලේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයක ෙස පැමිෙන? ලක්කඩ FFම්ලෙස විහිලු නමක්දී ඒ වසාදමන තැනට පත් කලා? එය යලි පණගවන්නට අයි පවසමින්, ෙන් ස්ථාවර ගෙනුම්මල කෝටි ගණනක මුදලක් වැයකලද. එය ජනතාව අතරනට ගෙනයාමට ඔහුට නොහැකිවඩා. IFMම් ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ඔවුන් විශාල මුොදලක් වැයිකරඇ බෞද විගරන වාර්තාවලින් පැහැදිලියොම තවුරු කරතිබෙනවා. මෙ අයුරින් වසර හතරක් තුළ ස්වාධීන රෝපවාහිනිය විනාශ මකේයට ඇලදැමු අයුරු. රාජ්ච විගරණ වාර්තාාවලින් මෙම අභ්‍යන්තර විගරණ වාර්තාාවලින්ද මනාව පෙන්වාදීතිබෙනවා. මේ අයුරින් කාභාසිනයක් කළ මේ මහා සම්පත යළි ගොඩනැග මේ කාර්ය පැවරුණේ වත්මන් වජටයි. දූරදර්ශී වැඩපිළිවෙලක් අනුගපනය කරමින් වත්මන් සභාපති සුදත් රෝහණ මහතාගේ මූලිත්වෙන් ගත් උත්සාහේ පතිිඵලයක් ලෙස. ස්වාතින රෝපවාහිනි මාධ්‍යජාල මෙ වඩපිට. යලි ක්‍රමක් ක්‍රමයෙන් හිස්ස ඔසුවමින් රෝපවාහිනි මධ්‍යයේ පෙරගමන්කරුවා බවට පත්ව සිටිනවා. ආයතනේ මූල්‍ය ස්ථාාවරත්වය අධීරෙන් අදියර එහලට රගෙන ආ වත්මන් පාලනාධිකාරිය. නාලිකාව ජනතාව අතර යළිඉහල්ලම තැනට රගෙන ඒමට සමත්ත සිටින්නේ. හරවත් මෙන්ම තත්ත්වයෙන් උසස් බොහෝ නිර්මාණ ජනතාවට තිරින කරමින්. එලිනාටටි කලාවේ නව සදිස්ථානයක් සරටහන් කරමින් උසස් රසස්වාදයක් ලබා දෙෙන තවත් නිර්මාණ රසකට ස්වාධින රූපවාහිනිය අතගසා සිටිනවා. භාවිත පෙලි ටේ ස්කති මරට ඇ කළ හැකි. ඒය ප්‍රායෝගිකව ඔප්පු කල නාලිකාවේ පවල නාලිකාව වාදන රූපහහිනයේ නාිකාේ අලුත්ම ඉදිරිපත්කරීම මානික්කාවත. ල්නාට සේස්්‍රේ සිනිවාශේස්පේ දැවන්තන් එකට එකතු වී. තමන්ගේ නිර්මාණ දායකත්යේ ලබාදෙන මානිිකාවත පෙලිනාටේ. ඒ ඒ අදාල ශ්‍රේෂ්පයන් හා අධ්‍යනය කිරීමට මෙටම ඒඒ ශිල්පීන් හා, ඔන්ගේ දැනුම බෙදා හදාගන්නට ස්වාධීින් රූපාහිනියේ නිෂ්පාදනාංශයේ, තාක්ෂණකන්සේ මෙම අංගරජණන්සේ මෙ සියලුම ශිල්පීන්ට අවස්ථාවක් ලැබීමම මෙහිතිබෙන සුවිශේෂී අවස්ථාවක් විදියට දකින්නට පුළුවන්. ඒවගේම කියන්නතු්‍ර පරිපූර්ණ වූ පිටපතකට. ප්‍රවීන නිර්මාණවේදී සුද ප්‍රහෝණ අධ්‍යක්ෂකෝරයාගේ ඒ නිර්මාණ කාර්යෙහේ. සවත් එක් සංකල්පයක් වන්නේ, මානික්කාවතින් නොනැවති, අනාගත ටෙලිනාටේ සංස්කෘතිය. එක දිගට ශ්‍රීලාංකයේ ප්‍රේක්ෂකයාට තියෙන කිරීමට හැකි ශිල්පීන් පිරිසක් දායක කිරීමට ඒ අදාර කටයුතු නිලතුරෝම වෙනවා ඔබට දකින්නට පුළුවන් ඒවගේම තමයි කියන්නට බෝනි ඒ ශේෂතයන් තුළ තම තමන්ගේ දක්ෂතාවයන් දෙස් විදෙස් සම්මානලාබී ඒඒ නිර්මාණවේදීන් හා එකට එකතු වී ගනුදිනු කරගනමින් ඔවන්ගේ අත්දකින් බෙදා හදා ගැනීමට මානික්කාවතෙන් නොනැවති ඉදිරි සුභවිත තෙලිනාට්‍ය සංස්කෘතියට අනාධ්‍යත පරම්පරවාත් දායික කරගන්නට මේ නික් ක්වත තෙල් නාට්‍ය නිරතුරුවම උදව්වන බවට ඔබේ ඇස්සල්ට ඉදිරියේදී තකින්නට පුළුවන්. මුතුරාජ වෙල පරිසර පද්ධතියට හානි වෙන ආකාරයෙන් සම්වර්ධනටයුතු සිද්ධ කරන්න රජයේ සූදානම් වන බවට අගරගුරු හිමිපාන නගෙනන චෝදනා ප්‍රතික්ෂය කරනවා කියලා මහින් දමරවී රමාත්‍යවරයා අද පැවැත්වුණු මාධ්‍යහමෝකදී අවධරණය කලා. දු ස යි තු ්‍රදේ ම් හඳු ගනීම ල යේ ද නතාවත් ඉල් මක්කර. පෝවිත් අත්වය නිසා ඒයට අස්ථාව ලැබුණ නැහැ මේකට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න සහ විරෝත්තා ගුණ කරන්න එසි ඒක සැලකිල්ලට අරගෙන අපි තව මාසයක කාලයක් ඇයියට මේ පිළිබඳව කරුණු දිරිපත් කරන්න අවස්ථාව ලබා දෙෙනවා හොද මේ රජ්‍යය කිස්සේත් බලාපොරත්තු වෙන නෑ හිතුවක්කාර විදිියයට වැඩකර. බලාත්කාරෙන් වැඩ කරන්න අපි අවශ්‍යතාවයක් නැහැ අපි බලාපොරොත්තුවන්නේ මේ රජ්‍ය විදියට අනිවාරයෙන්ම ජනතාව අරක්ෂාකරගෙන පරසර අත්තා ආරක්ෂා කරගෙන සම්බර්ධන කටයුතු ක්‍රාත්මක කරමයි. මේ අතරේ දුෂකර ප්‍රදශවල දරුවන්ගේ. අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලීමට සෙල්හු විද්‍යුත් නාලිකා දායකර ගැනීමේ සූතානමක් පිළිබඳවද අමක්තවරයක් බෙහිදී කරුණු පැහැදිලි කලා මේ අධ්‍යාපනය ලබා ගැනීමේදී ඔන් Onlineන් මලින් මේ අධ්‍යාපනය ලබාදීම් පිළිබඳව තිවෙච්ච ගැටලුව මදේතනම් ආර්ථික ශක්තියක් නැති විශල පිරිසක් න්න. එනිසා ම මේ පිළිබඳව ැබිනට මන් ේද යෝජනාකරා අිර ජනතිපොත්තුමාගේ සම්පූන වදාානේමෙනුව යමුමන එතු ඔපදෙස් ලබාදන් අධ්‍යාපනැමත්තුමට ජනමධ්‍යමත්තුමාට සියලු නාලිකා සම්බධ කර ගනිමින්, පාසල් දරුවන්ට යම් බෙලාවක් වෙන්කර දෙමින්. මේ රට ඉන්න ප්‍රධානම ප්‍රචලිතම ගුරුවරුන් යොදා ගනිමින්, අධ්‍යාපනය ලබාදන වැඩපිල්ලට ප්‍රේශවෙන්න කියල් මන් විශවාස කරන මාසික අඩු කාලයකද මේක කටයුත් සිදධ කරනවා ඉට පසුවල මයිට හඳුවල නගන්නවත් ගස්වල ගන්නත් ඒගේ වදගවල්ට කියල්ලට. ෙල්ලන්න නැත්තම් නගෙල්ලන්න වශවෙන. ගෙදරට රූපාහනයම් ගට උත්ත කරන්න පුළුවන් කමලබෙනවා. கி්‍රගට ්‍රඩාවේ ඇතිවිලාතිීන් අර්බුදු නැති කරන්න දිග කාලන සැලැස්මක් සකස් කරලා තියෙන බව නාව රාජපක්ෂ අමාතිවරයා කිය්‍යන් සිටයා. දක්ෂ ක්‍රඩකින් බිහි කරලා රට ජැග්‍රහණගෙනඉන්න කටයුතු කරනවා කියලායි අමාතිවරයා වැඩදුටත් සඳහන් කළේ. මේ වකොට හුගක්ට පම තත්තවර පත්වල තින ක්‍රඩක හිපදනක් කරපු වැඩහිද ඒ සමන්ද කම පුතුමල වැක ම ටකෝ කෙනෙක් දෙන්නෙගේ හැසිරීමම සහයමයම් සිදුවීමනිසාක් ක්‍රිට්ට කමන පල වැඩක්වෙ නෑ ඒ ක්‍රීඩකයන්ගේ හැරීම සබන්ධය කිසිෙක් අනුමතරන්න නැි විනිකමටුවක් පත් කල න ඒ ද අප ්‍රියත්මක්න ිකට කටන ක්‍රකට් පල අර්බු දෙයක් නේ තියන්නේ ්‍රිකට්වල යෙන්නේෙ කාලාන්තරයක් තිස්සේ සලස්මක් නැතුව අයාලගීපු ගතතික් දික්කාාන සලස්මක් ප හදලති දක්කාා. ල න් ග ද ව වස. පොති විකාශය අනතුරුව වි පර විශේෂාන්ගේ බල පොත්තුවන්න. වටකට විපක්ෂයක් අත්‍යවශ්‍යයි මොකද ආණ්ඩුවක් වැරදිපාර යනවනං හරි පාර පෙන්නන්න ඉන්නෙත් විපක්ෂය. ඒකම විපක්ෂය කවද හරි ආණ්ඩුවක් ගන්න බලාගෙන ඉන්න කට්ටියක් එනිසා. විපක්ෂ ඉන්නකොට හොඳ සැලසුම් තියෙන්න්නත් ඕනි ජනතා ප්‍රසාධය දිනාගන්න හොඳ වැඩපිළිවෙලකුත් තියන්න ඕනිෙ හැබැයි අඳුරේ අතපථගාගෙන එක එක මුදල්ලගේ සල්ලිවට නැටපෙන විපක්ෂයක් තියෙන ටපුළ තියෙනවා. අපි කියන්න නැහැ. අපි රට විපක්ෂ ඒෙමයි කියලා. හැබැයි සමහරක් උන්දල කරන සම හරක් වැඩදිහා බැලු හාමනං අපිට පේනවා අඳුරේ නෙවෙයි ලයිඩ් ඩගෙනම ඇත්ත පෙනිපෙනී බොරුව ජනතාවට කවන්න පුදුම දුකක් විඳෙනව කියලා. වර්ජන තරජන ගර්ජන විපක්ෂයට. ොදේවල් වික්ෂයකට තියන්න ඕනදේවල්. හැබැයි ඒ මොනදේ කරාත්. වටේ තත්ත්වයත් හොඳට බලන්න ඕනේ. අද අපේ රටත් භයනක මාරයක්වෙච්ච කරෝනාවත් එක්කයි ජීවත් වෙන්නේ. එහෙම තියෙනකොට කොච්චර පරිසම් වෙන්න ඕනද. මිනිස්සුන්ට එකට එක්කහු වෙන්න එපා කියලා අනබෙර ගහලා කියන්න නැතික විතරයි. උදේ හවස ොස්තරලා විතරක් නෙවෙයි හැම මාධ්‍යයක්ම කියන්නේත් පරිස්සං වෙන්න කියලායි. ඒෙම තියෙද්දී තමන්ගේ පාක්ෂිකයන්ම උසිගන් වගෙන පාරක් පාරක්ගානේ විරෝධතාවල යෙදෙන්න්නක් ගොවිියෝ ටික කුමරෙන් එලියටරගෙන එක ගොඩකට දාගෙන ඒ උන්ද ලවත් අමාරුවේ දාන්නත් දගලන්නේ. ජනතාවට ආදරය කරන විපක්ෂයක් නං නෙවෙයි. පහුගේ දවස් ටිකේම? ඒක වෙස්මහුණු දාගෙන සමහරක් උන්දලා වර්ජන තර්ජන ගර්ජන විතරක් නවෙයි උද්ඝෝෂණ කර හැට අපි දක්. ්‍රසායනික පහරවලින් අපේ පොට විතරක් නෙවෙ. මිනිස්සුන්ටත්වෙන භානක හනය නිසා. රසායිනිකේ මුළු මනින්ම නවත්තලා. මුළු රටම කාබිනිික පොහරට යොකරන්න ජනාතිපත්තුමත් ආණ්ඩුවත් තිීරණයක් ගත්තා. ඒ තීරණය ගත්තා විතරයි. පොහොර පිටින් ගේන මුදලල්ලට කහමිලිය ගෑවන වගේ වුණ. ඒ උන්දලා තිරේ පිටිපස්සේ ඉඳගෙන රඟපාන්න නලවුව රොත්තක් ඇහහිඳගෙන තියෙනවා ජනතාව විමුක්ති පෙරමුණේ නායකයා අනුර කමර මහත්තයක්ත් ජනාතිපති වරන්නේයට දිරිපත්වන කොට කිවේ ප්‍රසායනික පහර නැත්තටම නැති කරලා රටම කාබනිික පහොරවලට ගෙනවා කියලා. හැබැයි ඒ උන්දගේ පක්ෂයේ ගොවිි රජා කියන නාමල් කරුණාරත්න කෑමොර දෙන්නේ කාබනිික එපා රසායනිකේ දිය් කියලයි. ජවිපේ තවත් උන්දලා කහිප දෙෙක් තව තව මත ගේෙනවා. ිකේනුත් ලෙඩරෝග හැදන්න පුුවන් කියලා. මේක මහ පුදුම දර්ශනයක් පුදුම මතවාදයක්. බැරි වෙලාවත් ආ්ටුව තීනයක් ගත්තනං කාබික පොහර සම්පර්නම නවත්තනව කියලා. එතකොට මේ ොදලා කෑගහයි කාබනිික දියව, කාබික දව් කියලා. හැබැයි හොඳටම පැදිලි, පොහොර ප්‍රශ්නය පිට පස්සේ එඉන්නේ පෙටින් පොහොර ගෙන්මන මුදල්ල කියනක. ඒයට හොඳ ටෝම රිදිල තියන කියනකරඩම් කරන්න වැඩවලින් හොඳටම පැලි. ඒ උන්දලට එක දේවල් අයිති මිනිස්සුන්ගේ ඔලු හෝදන්න හදන සමහරක් නාලිකාත් අයිති. අන්න ඒවත් අල්ගෙන තමයි, බොරුව මපාලා නලුවටික එලියට දාලා හටේ මිනිස්සුන්ගේ ඔලු හොදන්න දන්නේ. හැබැයි එක දෙයක් හොඳට මතකතියාගන්න ඕේ. සුද්ද අපිට පුරුදුකරපු මේ රසායිනික පොහර නිසා වකඩුව නරක් වෙලා ජීවිත නැතිවච්ච මිනිස්සුගාන බැලූහම, රසායිනිකේ හොඳයි කියන අයිට සංසාරේ මොනදේ අත්වේද කියලා හිතාගන්නවත් බෑ. ඒ එක රයින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි ගත්ත තීරණය ඉතාමත් හොඳයි. අඩුපාඩු ඇති ඒවත් හදාගෙන ප්‍රසායනිකය නැත්තටම නැති කරලා, කාබනිික පොහොර වටේම ඇති කරලා! අපේ ගොවිිකමයි ගොවයාගේ ජීවිත විතරක් නෙවෙයි. වටේම ජීවිතයි රකගන්න පුළුවන්නං. ඒක තමයි රට කරවන අයගේ පරම යුතුකම සහ වගකීම වෙන්නේ. අදත් විපරම පිටපට සුධර්මන් වදලිය ගොඩගෙන්.